අයිබෝන් සුබෝදසනක් ප්‍රාර්ථනා කරන ඒ වගේම යහපත් දවසක් අද ජුනි මාසේ 18 සිකුරාදා දවසේ අපි ලෝකයෙන් වාර්තාවන ප්‍රවෘත්තිෙන් විශ්ලේෂණාත්මකව අදත් සිවුදසෙන් කතා කරන්න සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති ගැන අපි මාධ්‍යයේදී අඳුනගෙන තිබෙනවා ප්‍රවෘත්ති සත්‍යවාදී විය යුතුයි ප්‍රවෘත්ති උණුසුම් විය යුතුයි. නමුත් ලෝකයෙන් වාර්තාවන ප්‍රවෘත්ති සැබෑවටම මේ ලක්ෂණ වලින් පිරලා තියෙනවද කියලා හොයලා බලන්නට ඕනේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති සිවුදස නිරන්තරයෙන් කතා කරනකොට තොරතුරු වාර්තා වෙනකොට මේ බටහිර එහෙම නැත්නම් ලෝකේ බලවතුන් අත කොතරම් මාධ්‍ය හසුරවන්නට හැකියාවක් තිබෙනවද ඔවුන්ට සහ ඔවුන් විසින් ප්‍රවෘත්ති කොයිතරම් නිර්මාණය කරනවාද ඔවුන් එක් එක් රටවල යුද්ධයන් ඇති කරනවා ඒ වගේම එක් එක් රටවල සාමයන් ඇති කරනවා එක් එක් රටවලට මැදිහත් වීම ඇති කරනවා මේ නිර්මාණය කරන බොහෝ දුරට නිර්මාණය කරන ප්‍රවෘත්තීන් හරහා මානව ජන සමාජයටම ලොකු බලපෑමක් සිද්ධ වෙනවා බොහෝ රටවල් වලට බලපෑමක් සිද්ධ වෙනවා ඉතින් වර්තමානයේ අපි හඳුනා ගන්නා ප්‍රවෘත්තියක අතීතය විශ්ලේෂණාත්මකව කතා කිරීමෙන් ඒ වගේම අනාගතය ග්‍රහණය කිරීමෙන් අපිට යම් දැක්මක් දැනුමක් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව. ඉතින් අදත් ඒ කටයුත්තට තමයි සූදානම් වෙන්නේ ප්‍රවීණ විදේශ විචාරක මාතෙවිදි ප්‍රසාද් දොඩංගොඩ අද දවසේදී මේ තොරතුරු ඔබට ගෙනෙනවා. අයිපාන්. අයිබෝන්. එහෙමනම් අපි අද දවසේදී තෝරාගත් ප්‍රවෘත්තීන්හි පළගැස්ම බලලා ඊට පස්සේ කතා කරමු. ඊශ්‍රායල් පලස්තීන ගාසා තීරයේ ගැටුම් ඇති වෙලා දවස් 25කට පස්සේ සමතයකට පත්වලා දවස් 25කට පස්සේ වුණ නැවතත් ඊශ්‍රායලෙන් ප්‍රහාර එල්ල වී තිබෙනවා පලස්තීන ගාසා තීරයට. ඉතින් නව අගමැතිවරයෙක් ඊශ්‍රායලේ පත් වුණා. ඒ නව රජයත් එක්කම ප්‍රථම වතාවට තමයි මෙවර ප්‍රහාර එල්ල වුණේ. ඔව් අපි මේ වෙනකොට තිබෙන තත්ත්වය දිහා බැලුවහම මේ අලුතෙන් ඇති වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගොඩක් දුරදි අර කලින් සටන වගේ දුරදිකයි කියලා හිතන්නත් අමාරුයි. නමුත් මෙතන පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි ඊශ්‍රායලයේ පාර්ශවයෙන් මේ ප්‍රහාරය උවමනාවෙන්ම පටන් ගත්තාද කියන සැකය මතුවෙනවා. ඊට හේතුව තමයි මොකද කලින් වතාවේ වගේ කලින් වතාවේ ඊශ්‍රායලය සඳහන් කරේ ඒ රටට ඉල්ල කරපු රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තමයි මේ යුද්ධය 11 දින 11ක් පුරා පැවති යුද්ධය ආරම්භ කළේ කියලා. හැබැයි මේ වෙනකොට දැන් දෙවනි වර මේ අපි කතා කරන ගාසා ප්‍රහාරය ආරම්භ කරන තරම් බරපතල සිද්ධියක් මේ සටන් විරාමය කඩ කරන ආකාරයේ සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ඒ වෙනුවට ඇත්තටම මෙතන දේශපාලනමය ගැටුමක් එහෙම මේක යුදමය තත්ත්වයක්කින් විසඳාගත නොහැකි එහෙම යුදමය තත්ත්වයක් මේ වගේ දෙයකට පාවිච්චි කළ නොහැකි සංසිද්ධියක් පදනම් කරගෙන තමයි මේ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. දැන් මේ වෙනකොට ඔය පලස්තීන ප්‍රදේශවල ඊශ්‍රායලයට එරෙහිව පවතිනවා දැඩි උද්ඝෝෂණ. මේ උද්ඝෝෂණ පවතින්නේ එකක් ගාසායි සටනේ ප්‍රතිඵල සම්බන්ධයෙන්, ඒ කියන්නේ ගාසා දින 11ක් පුරා තිබිච්ච යුද්ධයෙන් පලස්තීනුවන් 257 දෙනෙක් මිය ගියා. ඒකෙන් 66 දෙනෙක් කුඩා දරුවන්. එතකොට දැන් මේ සංසිද්ධිය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් විවිධ පාර්ශව මේ උද්ඝෝෂණ සිදු කරනවා. ඊශ්‍රායල් වැසියන්ගේ උද්ඝෝෂණ වෙනම තිබෙනවා. දැන් මේක අමතක නොකළ යුතුයි, අපි ඊශ්‍රායලේ නව රජයක් බිහි වෙලා තිබෙන්නේ. බෙන්ජමින් නෙතන්‍යාහුගේ අවුරුදු 12ක පාලනය අවසන් කළා. අලුත් ආණ්ඩුවක් බිහි වෙලා තියෙනවා. එතකොට ඒ අලුත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මේ අපි කිව්වොත් විවිධාකාරයේ සමාජිකයන්ගෙන් සමන්විතයි. වැඩිපුර ඉන්නේ මේ දකුණට බර, එහෙමත් නැත්නම් දැඩි මතධාරීත්වයට බර කණ්ඩායම් තමයි එහි නායකත්වය දරන්නේ. එතකොට නැෆ්තිල් බෙනෙට්ගේ මේ අගමැතිවරයාගේ මේ නව ආණ්ඩුව යම් ආකාරයකින් ඔවුන්ට පෙන්නන්න අවශ්‍ය වෙලා තියෙන බවක් හැඟී යනවා. අන්තර්ජාතික වශයෙන් විශ්ලේෂණාත්මකව බලද්දී ඔවුන්ගේ ප්‍රතිපත්තිය පලස්තීනුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ කියන කාරණය. දැන් අපි කතා කරා මේ රජය විවිධ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පිහිටවලා තියෙන්නේ. ඒ වගේම පලස්තීන කණ්ඩායමකුත් මීට සම්බන්ධ වෙලා තිබෙනවා කියලා. නමුත් දැන් එහෙම වුණා කියලා මේ නව රජය නැෆ්තිල් බෙනින්ගේ නව රජය සූදානම් නැහැ නම්ශීලී පිළිවෙතක් අනුගමනය කරන්න පලස්තීනුවන් සම්බන්ධයෙන්. ඒක මේ ඊශ්‍රායල් හමුදාව මේ වර්තමාන සිද්ධීන් පිළිබඳව
නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. එහිදී සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක්. It will continue to destroy Hamas military capabilities. ඒ කියන්නේ දිගින් දිගටම Hamas සංවිධානයේ හමුදාමය ශක්තියතාවන් හමුදාමය හැකියාවන් විනාශ කිරීමට පෙළඹිලා ඉන්නවා කියලා. දැන් මේ ප්‍රකාශය තුළ ජැබ් වෙලා තියෙන්නේ සටන් විරාමයක් තිබුණාට ඊශ්‍රායලය මේ සටන් විරාමයේ තුල දිගටම රැඳී ඉන්න සූදානමක් නැහැ කියන එක. දැන් අතන සටන් විරාමයේ ඇති කරගත්තේ මීට කලින් හිටපු අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු කාලේ. ඒතකොට දැන් මේ වර්තමාන ඊශ්‍රායල් පාලනය මේ සටන් විරාමයේ තුල රැඳෙන්නට උත්සාහයක් කියන්නේ කැමැත්තක් නැති බව පෙන්වුම් කරන මේ සිද්ධියත් එක්ක. ඒ වගේම හුඟක් උමනා වෙලා තියෙනවා අපි කලින් සඳහන් කළ පරිදි ඔවුන්ගේ ප්‍රතිරූපය අවබෝධ කරවන්නට. ඒ කියන්නේ පලස්තීනුවන්ටත් පොදුවේ අන්තර්ජාතික ප්‍රජාවටත් යම් කිසි ආකාරයකින් ඊශ්‍රායල් නව රජය කොහොමද කටයුතු කරන්නේ, පලස්තීන පාර්ශවය හමාස් සංවිධානය සම්බන්ධයෙන් කොහොමද දක්වන ප්‍රතිපත්තිය, මේක මෙන්න මේ කරුණු කාරණා පෙන්නුම් කරන්න අවශ්‍ය වෙන තත්ත්වයක් ඔවුන් තුළ තිබෙනවා පේනවා මේ ගාසාහි නැවතත් සටන් ආරම්භ කිරීම තුළ. කොහොමුණත් මේ ඉස්රායල් පලස්තීන ප්‍රදේශවල තියෙන දැඩි නොසන්සුන් තත්ත්වයක්. ඊට ප්‍රධාන හේතු තමයි අපි කතා කරන ගාසා තීරයටත් වඩා බටහිරින ප්‍රදේශය අනෙක් පලස්තීන ප්‍රදේශයේ ඉතා දැඩි විරෝධතා තිබෙනවා. පලස්තීනුවන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගන්න ලබනවා ඊශ්‍රායල් හමුදා විසින්. මීට ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ ඊශ්‍රායලය මේ බටහිර ප්‍රදේශයේ පලස්තීනුවන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අලුත් යුදෙව් ජනාවාස තැනීමේ වැඩපිළිවෙල. මීට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙලා තිබෙනවා. දැන් මේ විරෝධය හමුවේ තමයි අපි ඔය දකින සියලු දේශපාලනික ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැන් මේ කතා කරමු. ඉතින් ඒ අනුව බැලුවහම ඊශ්‍රායලයේ නව රජයක් බලයට පත් වුණා කියලා නැහැ. ඔවුන් මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයේ ඒ ආකාරයෙන්මයි. ඒ වගේම මේ තුළ අපිට දකින්න ලැබෙන යම් කිසි ආකාරයක මේ කනස්සලු දායක තත්ත්වය තමයි මැද පෙරදිග එහෙමත් නැත්නම් ඊශ්‍රායල් පලස්තීන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තිරසාර සාමයක් හෝ මේ ගැටුම් යම් කිසි ආකාරයකින් නතර කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ ඉඟියක්වත් අපිට දකින්න නැහැ. ඒක තමයි මේ වෙනකොට තියෙන තත්ත්වය මේ පලස්තීන ප්‍රදේශ පදනම් කරගනිමින්. අමෙරිකානු කොංග්‍රසය නව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මේ 2002 වසරේ පටන් පැවති දෙයක්. මේ ඉරාකයේ සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව. ඒ කියන්නේ ඉරාකයේ යුද කටයුතු වලට මැදිහත් වීමට නොහැකි ඉරාකයට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතියකින් තොරව. ඔව්, දැන් මේක පොදුවේ මේ මේ නීතිය සුනෙත්‍රා සම්මත කළේ 2002 අවුරුද්දේදී. ඔබට මතක ඇති මේ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය. දැන් මේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ එවකට හිටි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විශාල වශයෙන් ලෝකේ පුරා ඇමරිකාවට එරෙහිව තර්ජන තිබෙන බව ඒත්තු ගැන්වා. ඒ වගේම පෙන්නුම් කරා. දැන් පසු කාලීනව අපි මේ කතා කරන්න යන දේ වෙනස් කියලා ඔප්පුරා විවිධ පරීක්ෂණ මගින්. නමුත් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ ඍජුවම ඊට මාස 3කට පස්සේ ආරම්භ කරනවා ඇෆ්ගන් යුද්ධය. ඉන්පසු ඇෆ්ගන් යුද්ධයේ යෙදිලා ඉන්න අතරවාරයේදීම ඔවුන්ට අවශ්‍ය වෙන ඉරාකයටත් ප්‍රහාරයක් එල්ල කරන, ඉරාකයේ පාලනය වෙනස් කරන්න. ඒ අනුව ඉරාකයෙන් දැඩි තර්ජන තිබෙන බව අඟවමින් වෙපන්ස් ඔෆ් මෑස් ඩිස්ට්‍රක්ෂන් එහෙමත් නැත්නම් සමූල ඝාතක අවි ඉරාකයේ සතුව තියෙනවා කියන චෝදනාව පදනම් කරගෙන තමයි 2003 අවුරුද්දේදී ඉරාක යුද්ධය ආරම්භ කරන්නේ. එතකොට දැන් ඒ ඉරාක යුද්ධය ආරම්භ කිරීම සඳහා ඒ වෙනකොට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය සතුව තිබිච්ච ඒ යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට පැවරුවා. එතකොට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ඍජුවම ඉඩ කඩ ලැබුණා මේ යුද තත්ත්වය ප්‍රකාශයට පත් කරන්න, ඒ වගේම එය පවත්වාගෙන යන්න. ඊට අමතරව දැන් ඒ ක්‍රියා යුද්ධමය ක්‍රියා එකින් එකට කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය වුණේ නැහැ ඊට පස්සේ. එතකොට දැන් මේ තත්ත්වය අපි ගත්තාම 2002 අවුරුද්දේ සම්මත වෙච්ච මේ යෝජනාව බලාත්මකව තිබුණා
මේ 2021 අවුරුද්ද වෙනකම්. එතකොට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයා පමණක් නෙවෙයි, ඉන්පසුව හිටපු සියලුම ජනාධිපතිවරු මේක අඩු වැඩි වශයෙන් පාවිච්චි කරා තමන්ගේ කාලවකවානුවල යුද මෙහෙයුම් සඳහා. දැන් ට්‍රම්ප් මේක පාවිච්චි කරා ඉරාක් ඉරානයේ හිටපු හමුදා ප්‍රධානී සොලෙයිමානි ඝාතනය කිරීම සඳහා. ඒ වගේම ඔබාමාගේ පාලන සමයේදී ඔය ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිත ප්‍රදේශ විශේෂ ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුම් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න ඍජු අණ ලබා දුන්නේ ඔබාමා විසින් ජනාධිපතිවරයා මේ මේ යෝජනාව භාවිත කරමින්. ඒ නිසා දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් මතුවෙනවා, දැන් මෙච්චර දීර්ඝ කාලයක් මේ යෝජනාව හරිනම් ඉරාක් යුද්ධයෙන් පස්සේ ආපහු මේ ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූල පරිදි මේ රිපෙල් කරන්න අපව මේක ඉවත් කරගන්න වෙනවා. නමුත් එවැන්නක් සිදුනේ නෑ. ඒ නිසා තමයි දැන් 2002 අවුරුද්දේ ඉඳලා දිගටම ජනාධිපතිවරයා සතුව, يعني ජනාධිපතිවරයාට අවශ්‍ය විටක අනුමැතියකින් තොරව යුද්ධය ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ලැබුණේ. අවසානයේදී මේ ජෝ බයිඩන් පාලනය, මේ අපි කතා කරන්නේ ඉරාන හමුදා ප්‍රධානී සොලෙයිමානි ගේ දර්ශන පෙළ අපි දැක්කේ ඔහු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් තවමත් මතභේද තියෙනවා. ඇමරිකාව තුල පවා මතභේද තියෙනවා මේ මේ කරන්න ඕන වැඩක්ද කරේ කියලා. මොකද ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලත් සමග එකතු වෙලා ඉරානය සම්බන්ධයෙන් ඉතාම දැඩි ක්‍රියාමාර්ග වල යෙදුණා. ඒක ඇමරිකාවේ ප්‍රතිපත්තියට තරමක් පටහැනි. මොකද ඇමරිකාව ඒ වෙනකොට ඉරානය සමග ගිවිසුම් ගත වෙලා තිබුණේ. ඉරානය යම් කිසි ආකාරයකින් සාධනීයව කටයුතු කරනවා නම් ඊට සාධනීයව ප්‍රතිචාර දැක්වීම සඳහා. ඒතර ප්‍රකෝප කිරීමකින් හෝ වෙනත් පැහැදිලි තර්ජනකින් තොරව ඉරානයට පහර දී ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධිය තුල් වට්ටමින් සංවාදයට ලක්ුණා ඇමරිකාව තුලත්. ඉතින් එවැනි කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් තමයි මෙවර මේ ඩිමොක්‍රටික් පක්ෂයේ මූලිකත්වයෙන් මේ යෝජනාව ඉදිරිපත් කෙරුණේ. එතකොට ඊට පක්ෂව ඡන්ද 268ක් ලැබුණා, විපක්ෂව ඡන්ද 161යි ලැබුණේ. එතකොට දැන් මේ යෝජනාව සම්මත කිරීමට ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ ආශිර්වාදය තිබුණා කියලා වාර්තා වෙනවා. මොකද කොංග්‍රසයට පූර්ණ බලය ලබා දීලා තිබුණා ජෝ බයිඩන්. මොකද ඔහු දවල පන්දිරය සඳහන් කරන ආකාරයටම මෙන්න මේ වගේ දෙයක් බයිඩන් ඇඩ්මිනිස්ට්‍රේෂන් said this week that the US has no ongoing military activities that rely solely on 2002 AUMF. ඒ කියන්නේ මේ යෝජනාවේ කෙටි නම as a domestic legal basis. ඒ කියන්නේ දැන් ඇමරිකාවට තවදුරටත් මේ මේ යෝජනාවේ රැකවරණේ අවශ්‍ය නැහැ කියලා තමයි බයිඩන් පාලනය සඳහන් කරන්නේ. යනුව දැනට පවතින ඇමරිකාව ක්‍රියාත්මක කරලා තියෙන ඒ යුද කටයුතු වලට බාධාවක් නැහැ කියන එක තහවුරු කරලා තියෙනවා. ඒ යනුව තමයි මේ යෝජනාව ඉවත් කරගන්නේ. මේක ඇමරිකාවේ දේශීය මේ වශයෙන් බැලුවහම වැදගත් ක්‍රියාවලියක් වෙනවා. මොකද ඒ රට ආණ්ඩුක ව්‍යවස්ථාව නැවත වතාවක් යථාර්ථත්වයට පත් කිරීමේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකද ඇමරිකාවේ අභ්‍යන්තර පිගතුත් ප්‍රධාන පාලනයේ ප්‍රධාන කුළුණු ගත්තාම ව්‍යවස්ථාදායක විධායක ව්‍යවස්ථාදායක සාධිකරණේ මේ තුනම එකිනෙකට එකිනෙකින් ගැට ගැහිලා තියෙන්නේ විවිධ නීති පද්ධතින් හරහා. ඒ අනුව ඇමරිකාව එක හඳුනන චෙක් ඇන් බැලන්ස් සිස්ටම් කියලා. ඒ අනුව අර එකකට එකක් අභිවා යා නොහැකි තත්ත්වයන් මත තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ අලු අපි කතා කරපු යෝජනාව 2002 AUMF කියන යෝජනාව authorization of use of military force කියලා හඳුන්වනවා. එම යෝජනාව ඉවත් කර ගැනීම තරාකාරයක සාධනීය පියවරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්නටත් ඔබ උනන්දු වෙන ඇති. අපිට වාර්තා වෙන්නේ ලෝකයේ විවිධ රටවලින් කොරෝනා ව්‍යාප්ති
ශක්තිය කොරෝනා පාලනයට වඩා අයන්නත් කරන්නට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවායි කියලා බොහෝ රටවල්වල දැන් නේපාලයේ තත්ත්වය ගත්තත් ශීඝ්‍ර ව්‍යාප්තියත් වාර්තා වෙනවා මරණ සංඛ්‍යාව 8000ක්ම වා තිබෙනවා විශේෂයෙන්ම මේ එවරස්ට් කඳු ආශ්‍රිත ප්‍රදේශයේ තමයි වැඩි වර්ධනයක් දකින්නට තිබෙනවා මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් අපි දැන් අපි කතා කරනවා මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ බලපෑම් පිළිබඳව ඒ වගේම බ්‍රිතාන්‍යයට අත් වෙලා තිබෙන්නේ මොකද්ද කියන එක අපි පසුගිය දිනවල කතා කරා ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයෙන් නැවතවතාවත් අභියෝගයක් එල්ල වෙලා තිබෙනවා මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය නිසා ඒ වගේම රටවල් ගණනාවක් ඕස්ට්‍රේලියාවේ මේක ආරම්භ වුණා ඒ වගේම වියට්නාමයේ වගේ රටවල නව ප්‍රභේදයක් විදිහට දක්නට ලැබුණා දැන් මේ ශ්‍රී ලංකාවෙත් වාර්තා වුණා මේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ඒ වෛරස් සහිත පුද්ගලයන් සොයාගත්තා කියලා ආසද්ද පුද්ගලයන් ඉතින් ඒ අතර වාරේ මේ දැන් අපි ගත්තොත් අපි නිරන්තරයෙන් කතා කරන්නේ ප්‍රබල රටවල් තත්ත්වේ. නමුත් දිලිඳු රටවල් වලට මොකද වෙලා තියෙන්නේ? ඒකට හොඳම උදාහරණයක් තමයි නේපාලය. නේපාලයේ ඉතාම දරුණු විදිහට මේ වෙනකොට කොරෝනා ආසාදෙන්ට ගොදුරුලා තියෙනවා. ඊට එක් හේතුවක් වෙන්නේ නේපාලය සහ ඉන්දියාව අතර තියෙන සම්බන්ධතාව. බිහාර ප්‍රාන්තයේ ඉඳලා දේශ සීමා කපලු විවෘත කරලා තියෙන නේපාලයට සහ ඉන්දියාව අතර නිරන්තර ගමනාගමනය සඳහා. ඉතින් මේ හරහා ඉන්දියානු වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ක්‍රමක්‍රමයෙන් නේපාලයට ඇතුළු වුණා. දැන් මේකේ වඩාත්ම ඛේදනීය තත්ත්වය වුණේ නේපාලයේ ඔය එවරස්ට් ආශ්‍රිත කඳු ළඟින්දනි. මොකද දැන් මේ වෙනකොට කත්මන්ඩු ඇතුළු ප්‍රදේශවල සුමිත්‍ර සඳහන් කළ පරිදි ශීඝ්‍ර ව්‍යාප්තියක් තියෙනවා. දැන් දෛනිකව 8000කට අඩිය රෝගීන් හමු වෙනවා නේපාලේ. නමුත් නේපාලයට ප්‍රධානම ආදායමක් ගෙන දෙන මේ එවරස්ට් කඳු තරණ ක්‍රියාවලියට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. මොකද මේ වෙනකොට මීට මාස දෙකක පමණ වෙලේ ඉඳලා ඔය එවරස්ට් කඳු ළඟින් අතර මේ කොරෝනා ව්‍යාප්තිය දක්නට ලැබුණා. කොටිම කියනවා නම් අර මේ මදක් දුර කියන්නේ එවරස්ට් කන්දේ මැද හරියකට වෙන්නට පිහිටලා තියෙන බේස් කැම්ප් එක. කියන්නේ කඳු ළඟින් දන්න එතන ඉඳලා තමයි මුදුර දක්වා ගමන් කරන්න අවශ්‍ය පහසුකම් සලසා ගන්න. ඒතකොට මේ බේස් කැම්ප් එක තුල පවා කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. ඉතින් මේ වෙනකොට තත්ත්වය වඩාත් නරකත් පැහැරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද එවරස්ට් ආශ්‍රිත දිලිඳු ගම්මානවල මේ වෙනකොට රෝගය පැතිරලා යනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ රෝගය ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂා කරන්න තවත් පහසුකම් නැහැ. මේ සමස්ත එවරස්ට් ආසන්න ඒ කඳු පාමුල තියෙන ගම්මාන ප්‍රදේශය ගත්තාම දෛනිකව නේපාල රජයට හැකියාව තියෙන්නේ PCR පරීක්ෂණ 400ක් කරන්න විතරයි. නමුත් ඊට වඩා වැඩි වේගයකින් ඒ 400ක් කරාම 200කට වැඩි සංඛ්‍යාවක් රෝගීන් හමු වෙන බව වාර්තා වෙනවා ගම්මාන වලින්. නමුත් සැබෑ ආසාදිතයන්ගේ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ මට්ටමක තියෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් තවත් එක ඛේදනීය තත්ත්වයක් නේපාලෙන් අපිට දකින්න ලැබෙන්නේ එක් පැත්තකින් නේපාලයට ලොකු ආදායමක් අහිමි වෙනවා මේ එවරස් කඳු ළඟින්ගේ ආගමනය නතර වුණහම මේ කොවිඩ් නිසා. ඉතින් විවිධ රටවලට විවිධාකාරයෙන් මේක බලපෑවද නේපාලයටත් ඉතාම අහිතකර විදිහට මේක බලපාලා තියෙනවා. සම්භාව්‍ය ප්‍රථම ජනාධිපතිවරයා කෙනෙක් කවුන්ටා අභාවප්‍රාප්ත වී තිබෙන ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඔහු ඒ රට ජාතිය පියා ලෙසයි සැලකෙන්නේ. ඔව් ෆවුන්ඩින් ෆාදර් එහෙම තම ජාතිය පියා විදිහට හඳුන්වන්න පුළුවන් සම්භාව්‍ය. ඇත්තටම කෙනෙක් කවුන්ටා කියන චරිතය ශ්‍රී ලාංකිකයන්ට තුරු පුරුදු. මොකද ඔහු ශ්‍රී ලංකාව සමග ඒ අතීතයේදී නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්තුවා. 1975 අවුරුද්දේදී ඔහු ශ්‍රී ලංකාවේ රාජචාරිකාව කියලා තිබුණා. ඒ වගේම නොබැදි ව්‍යාපාරයේ ප්‍රබල සමාජිකයෙක් වකට සිටියා. ග්‍රාමාත්‍ය සිරිමා වණ්ඩාරනායක මැතිතුමිය සමග විදේශ සම්බන්ධතාවලදී අප්‍රිකාව සමග අපේ සම්බන්ධතා පුල් කරන්නට කෙනෙක් කවුන්ඩා වගේ නායකයන්ගේ සහය ඉතාම වැදගත් වුණා. ඒතර අවුරුදු 97ක් ආයු වන්දලා කෙනෙක් කවුන්ඩා භව ප්‍රාප්ත වෙලා තියෙනවා. ඔහු 1964 ඉඳලා ප්‍රථමයෙන් කියන්නේ සම්බියාව බ්‍රිතාන්‍ය නිදහස ලබන්නේ 1964දී. මේක දකුණු දිග අප්‍රිකාන් රටවල් බ්‍රිතාන්‍ය නිදහස ලැබීමේ සංසිද්ධි මාලාව සමග තමයි සම්බියාව නිදහස් වෙන්නේ. එතකොට ඒ අනුව කෙනෙක් කවුන්ඩා රට පාලනය කරනවා 1964 ඉඳලා 1991 දක්වා. ඉන් පසුවත් ඔහු ක්‍රියාකාරීකු විදිහට කටයුතු කළා. විශේෂයෙන්ම මේ
අප්‍රිකා මුහුණ දීලා තියෙන සමාජමය ගැටලු පිළිබඳව ඒඩ්ස් රෝග තර්ජනය පිටුදැකීම සඳහා ඒ වගේම ඉතාම සරල ලෙස දිවිගෙවපු නායකයෙක් විදිහටත් අප්‍රිකාවේ අප්‍රිකානු එකමුතුව අප්‍රිකානු රටවල ඒ කියන්නේ අප්‍රිකානුවේ සම්පත් අප්‍රිකානු ජනතාවට මේ ලැබිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කරපු ඒ වගේම දීදු අප්‍රිකානුවන්ගේ ජන ජීවිතයේ නගා සිටුවීමට කටයුතු කරපු නායකයෙක් විදිහට ඔහු ඉතිහාසයට එක් වෙනවා. අපි කතා කරා කලින් දිනක මේ ලුමුම්බා පැට්‍රිස් ලුමුම්බා ගැන කොංගෝවේ ප්‍රථම අගමැතිවරයා ඔහු ක්‍රූර ලෙස ඝාතනයට ලක් වුණේ මේ කෙනෙත් කවුන්ඩා වගේ නායකයන් දරපු ස්ථාවරයේම අර මුල් යුගයේදී දරපු නිසා බටහිර රටවල ඉඳල තර්ජනේ කොහොමවත් කෙනෙක් කවුඩා එක්තරාකාරයක අපි ගත්තොත් ඉතිහාසයේ එක් වැදගත් සම්ධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අප්‍රිකානු ඒකාග්‍රතාව අප්‍රිකානු සමගිය ගත්තාම නෞකාව කාන්දුවීම තුළ සමුද්‍රයට කොයිතරම් හානියක් වෙනවාද කියන කාරණය පිළිබඳව පසුගිය දවස්වල ඔබ හොඳටම දැනගන්නට ඇති. ඒ විදිහටම ස්පාඤ්ඤයේ තෙල් නැවක් කාන්දු වී තිබෙනවා. ඔවුන් නෞකාව රඳවාගෙන තිබෙනවා. ඔවුන්ට සිදුණු පරිසර හානිය වෙනුවෙන් දඩමුදල් අය කර ගැනීම සඳහා. ඔව් සුනිත්‍ර, මේක ඇත්තටම ඉතාම නරක සංසිද්ධියක්. මේ ලෝකේ අපි දැන් අපි මේ තෙල් ගැන කතා කරන ගත්තේ ලංකාව ආශ්‍රිතව මේ අවුරුද්දක් තුළ සිද්ධ වෙච්ච අනතුරු දෙක නිසා තමයි. ඒ අරන්ට අපිට මේක ප්‍රශ්නයක් වෙලා තිබුණා. නමුත් ලෝකයේ බොහෝ රටවල් මේක දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ගැටලුවක්. විශේෂයෙන්ම ප්‍රධාන නාවික මාර්ගවල පිහිටලා තිබෙන රටවල් වලට. දැන් ස්පාඤ්ඤයත් ඒ වගේ තමයි. ස්පාඤ්ඤය ඔය අප්‍රිකාව සහ යුරෝපය අතර තියෙන මේ නාවික මාර්ගයේ වැදගත් එක සම්ධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ අප්‍රිකානුවේ දකුණු දිග ප්‍රදේශයට යාත්‍රා කරන සහ එහි සිට ආපහු එන නෞකාවලින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව ලොකු අවධානයකින් පසු වෙනවා ස්පාඤ්ඤය. දැන් මේ සිද්ධියට මුල් වෙලා තිබෙන්නේ අපි ගත්තොත් මේ ලයිබීරියාවේ දජේ යටතේ යාත්‍රා කරපු ඇල්ඩින් කියන තෙල් නැව. මේ තෙල් නැව නීති විරෝධී ලෙස එහි තිබිච්ච අපද්‍රව්‍ය සහිත තෙල් මුහුදට මුදා හැරලා තියෙනවා. ඕක නැව්වලින් කරන තක්කඩි වැඩක්. මොකද ඔවුන් මේ දැන් මේ නැව්වල අපද්‍රව්‍ය සහිත තෙල් එකතු වුණාම ඔවුන් කරන්නේ නැව සුද්ධ කරන්න කොහේ හෝ මුහුදුපතේ ප්‍රදේශයකට ගිහිල්ලා මේක අතාරිනවා. දැන් මේක ඇත්තටම ගත්තොත් ඉතාම බරපතල පාරිසරික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් සෑම අවුරුද්දකම තෙල් නැව් අනතුරු 300ක් පමණ සිද්ධ වෙනවා. ඒ නිසා මුහුදට එකතු වෙනවා තෙල් ටොන් 240,000ක් පමණ මුහුදට එකතු වෙනවා. ඒ වගේම මේ ඉලීගල් ඩම්පින් කියන එහෙමත් නැත්නම් මේ නීති විරෝධී ලෙස තෙල් මුදා හැරීමේ සිද්ධීන් 3000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා වාර්ෂිකව. ඉතින් මේවා ඇත්තටම මේක මේ නීති විරෝධී ලෙස තෙල් මුදා හැරීම දැනටත් අපරාධයක් විදිහට සැලකෙන්නේ. ඒ නිසා තමයි මේ නෞකාව අත්තරගුණ තියෙන්නේ. මේක හොයාගෙන තියෙන්නේ චන්ද්‍රිකා දත්ත අනුව මේක නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. මේ අපි දකින්නේ කැනරි දූපත් ජෛව විවිධත්වයක් තියෙන ඒ වගේම විශාල සංචාරක ආකර්ෂණීය ස්ථානයක් විදිහට ස්පාඤ්ඤයේ කැනරි දූපත් සැලකෙනවා. ඉතින් ඔවුන්ට ඉතාම වැදගත් වෙනවා මේ සමුද්‍රීය පරිසරයේ පිරිසිදු තබා ගැනීම. ඒ අනුව තමයි මේ නෞකාව ඇල්ඩින් කියන නෞකාව අත්අඩංගුවට ගන්න. මේ වෙනකොට දඩයක් නියම කරලා තියෙනවා නෞකාවට යුරෝ 600,000ක දඩයක් නියම කරලා තිබෙනවා මේ කරපු රද්ද වෙනුවෙන්. එතකොට නෞකා සමාගම ඒ දඩය ගෙවන තෙක් මේ නැව රඳවාගෙන ඉන්නවා ස්පාඤ්ඤ බලධාරීන් විසින්. මේ ඇතුළුව ලොව පුරා සිදුවන බලවත් පරිසර හානීන් නිසා වර්තමානයටත් වඩා කොයිතරම් අනාගතයේදී මේ මානව වර්ගයාට සත්ත්ව වර්ගයාට මුහුණ දෙන්නට සිද්ධ වෙයිද බරපතල ගැටලුවකට. ඉතින් මේ ප්‍රත්‍යත් සමගම අද සිවුදෙස අපි නිමාවට පත් කරනවා. ලෝකයේ විවිධ උතොරතුරු දැනගන්න හෙට දවසේදීත් සිවුදෙස සමග එකතු වන්නට කියලා ආරාධනා කරනවා. අද දවසේදී ප්‍රවීණ විදෙස්විත විචාරක ප්‍රසාද් දොඩංගුඩගේ මේ ප්‍රවෘත්ති සවිස්තරාත්මකව ඔබ වෙත කෙනාව සුතිය එකතු වීම සම්බන්ධව. මෙහෙමනම් යහපත් දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.